ගැලරි දැන් මේ ප්‍රෙස් ෆ්‍රීඩම් ප්‍රෙඩේටර්ස් එකේ අපේ ශ්‍රී ලංකාවෙත් අපිට හිමිලා තියෙනවා මේ තැනක් අපේ ජනාධිපතිතුමා ප්‍රෙස් පොයින්ට් ඔෆ් ඕඩර් එතුමා මේ නිජබිම් සංකල්පයේ මත ලංකාවේ දමිළ නිජබිමක් බිහි කරන්නට කැසකවන සෝ මම කියපු විදිහට මන්න දැක්කද ටග්ගල් නැගිටලා කිව්වා මේව ගැන කතා කරපුවන් අන්න නිජබිම දෙමළ නිජබිමටයි සසද්ද වනේ මොකද්ද තියෙන සම්බන්ධතාවය ඔබතුමා හමුදාවේ හිටියට මෙතන හමුදාව ගැන කවුරුත් කතා කරේ නැහැ මෙතන උසස් අධ්‍යාපනය ගැන කතා ගන්නෙ ඔබතුමාගෙන් මම අහනවා අඩුම ගානේ මේ කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි බිල් එක ඔබතුමාට කියෙව්වද එන්න කලින් කතාව අවසන් කරන්න නෑ ඉතින් ඔබතුමිය යාව දිස්සබ්ද කරන කතාව අවසන් කරන්න කොහොමද මම කතා ගන්නෙ මට පුරුදු නෑ ඔහොම කෑ ගහලා The news reporter මේ කොතලාවල නැෂනල් ඩිෆෙන්ස් යුනිවර්සිටි විවාදය ගැන අපි කතා කරනකොට යම්කිසි ඉතිහාසයේ යම්කිසි කරුණු කීපයක් මම මතක් කරන්න කැමතියි මේ සභාවට අපි දන්නවා 1970 ගණන් වල ද්‍රවිඩ තරුණයින් අවියායුධ ගන්න තැනකට තල්ලු වෙන්න ප්‍රධානම වූ හේතුව තමයි මේ අධ්‍යාපනයේ අතතැබීම. ඒ කියන්නේ ගොඩක් හේතු සාධක තිබ්බා 1948 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් නිදහස ලැබුණාන් පස්සේ ප්‍රධාන හේතු සාධක ගොඩක් තිබ්බත් අවියායුධ ගන්න තැනකට ද්‍රවිඩ ජාතිකයින් තල්ලු වුණේ මේ අධ්‍යාපන ක්‍රමයේ අතතැබීම නිසා තමයි. සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ස්ටෑන්ඩඩයිසේෂන් එක අනුව ද්‍රවිඩ ජාතික තරුණයන්ට අසාධාරණයක් සිදු වෙන බව දැනගෙන ඒ අවියායුධ ගන්න තැනකට තල්ලුනා කියන එක මේ රටේ අද ගොඩක් අය දන්නේ නැහැ. මොකද රටේ කට්ටිය දන්නේ නැහැ මේ යුද්ධ පටන් ගත්තේ කියලා. හැබැයි අපි අවසාන වශයෙන් දන්නවා එතුමියට 1980 ගණන් වල එතුමියගේ ප්‍රජා අයිතියක් නැති වෙලා තමයි අන්තිමට එතුමිය දේශපාලනේ එතුමියගේ දේශපාලනේ තිබ්බේ. මොකද අධ්‍යාපනය කියන්නේ රටක ඉතාමත් වැදගත් දෙයක්, සියලු දෙනාටම බලපාන දෙයක්. ඒ වගේ අවස්ථාවක තමයි අද මේ ශ්‍රී ලංකාවේ මේ කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි පනත යටතේ ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයට නැවත වරක් අතතැබීමක් තමයි සිදු වෙන්නේ මේකේ ප්‍රතිවිපාක ඉදිරි කාලයේදී දැනගන්න පුළුවන් කියන එක මේ රජය හොඳින් මතක තියාගන්න ඕනේ. අද ගත්තොත් එහෙම අපි හමුදාව මිලිටරි එක මිලිටරයිසේෂන් ත්‍රිවිධ හමුදාව සියලු දේටම මේ රටේ සම්බන්ධයි. හෙවි මිලිටරයිසේෂන් ඉස් හැපනින් throughout ශ්‍රී ලංකා. අපි බැලුවොත් එහෙම දැන් අද කොවිඩ් පාලනය කරන්නේ ත්‍රිවිධ හමුදාවෙන්. අපි දකිනවා කවුද අපේ හමුදාපතිතුමා ත්‍රිවිධ හමුදාපතිතුමා sorry හමුදාපතිතුමා ත්‍රිවිධ හමුදාවෙන් කොහොමද කොවිඩ් පාලනය කරන්නේ කියලා කියන්නේ. ඒ වගේම තමයි අද law and order ලංකාවේ නීති හා සාමය පාලනය කිරීම පිළිබඳවත් හමුදාව ත්‍රිවිධ හමුදාව තමයි කරන්නේ. අන්තිමේ ලංකාවේ නීති හා සාමය කියන්නේ පොලිසිය බාර දෙයක්. මේක ත්‍රිවිධ හමුදාවට යන්න ඕනේ ඉතාමත්ම කරගන්න බැරි තත්ත්වයක් ආව තමයි ත්‍රිවිධ හමුදාවට යන්න. හැබැයි අද law and order පාලනය කරන්නේ ත්‍රිවිධ හමුදාවේ. මම දැක්ක මේ ඊයේ පෙරේදා තවත් ආටිකල් එකක් director for directorate for agriculture and livestock හමුදාව විසින් agriculture හා livestock සම්බන්ධවත් යම් කිසි डिपार्टमेंट එකක් පටන් ගන්න කියලා ඇග්‍රිකල්චර් වලටත් අත තියලා තියෙනවා කියලා අපිට දකින්න පුළුවන්. දැන් මේ වගේ කරගෙන යන අපි දැක්ක පහුගිය කාලේ හමුදාවේ නිලධාරීවරු ගිහිල්ලා හාල් කොහෙද තියෙන්නේ කියලා තෙව්වා. වී ගබඩාවල. දැන් මෙහෙම කරගෙන ඇවිල්ලා අද අන්තිමට උසස් අධ්‍යාපනයටත් හමුදාව අත තියෙන තත්ත්වයක් තමයි අද ඇති වෙලා තියෙන්නේ. මේක ඉතාමත් පැහැදිලි. මෙතන කවුරු මොනවා කිව්වත් මේ ඇක්ට් එක බැලුවම මේක උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නෙවෙයි ඉන්නේ මේක ඩිෆෙන්ස් මිනිස්ටර් යටතේ තියෙන පන මේ එන 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 පනතක් ඒ වගේම තමයි මේකේ අපි බැලුවොත් එහෙම වයිස් චාන්සලර් පත් කරන්නේ ජනාධිපතිතුමා ඊට අමතරව තමයි මේකේ බෝඩ් එකේ ඉන්න අය ගත්තොත් එහෙම secretary to the ministry of the minister assigned the subject of defense additional secretary to the ministry of the minister assigned the subject of defense chief of defense staff the commander of the sri lankan army the commander of the sri lankan navy the commander of the sri lankan air force the vice chancellor of the university and a nominee of the university grants commission and a representative of the general treasury I think the honorable minister mentioned something about a purview of the treasury being there I think there's only one person to observe this but the interesting part is that the quorum for any of these board of governors meetings is 5 so naturally you know these meetings could be held without any of these nominees from the treasury or the university grants commission because the quorum is only 5 so today api dakina me janadhipathyama 2020 balayata aapu gaman bhikshu piriven adhyapane karapu institutes by education institutes ewat ugc eke adatata genna kiyala mahanayaka hamaduruwara thama kiwwe mokada me bhikshu piriven adhyapane karana me universities kisima piriwelak nathuwa siduwenawa kiyala janadhipathyama balayata aapu gaman මහානායක ස්වාමීන් වහන්සේලා හාමුදුරුවරු කියලා තමයි අන්තිමට ඒක UGC එක යටතට ගේන්න දැන් කටයුතු කරගෙන යනවා දැන් ගෙනල්ලත් දන්නේ නැහැ කටයුතු කරගෙන යනවා කියලා අපි දැක්ක ඒ දවස්වල මාධ්‍ය තියෙන ඉතින් දැන්
භික්ෂුන් වහන්සේලාගේ මේ මේ යුනිවර්සිටි එකම යුජීසී එකටද ගේන්න ඕන නම් අනිවාර්යයෙන් මේකත් ගේන්න ඕනේ. මොකද දැන් මම දැක්ක මේකේ ප්‍රධානම දේවල් තමයි මේ ඩිසිප්ලින් තියෙනවා. ඉතින් ඩිසිප්ලින් තියෙනවා කියන්නේ යුනිවර්සිටි අධ්‍යාපනයක් වුණාම ඩිසිප්ලින් කොහොමද ඒක යුජීසී එක යුනිවර්සිටි එක ඩිසිප්ලින් තියෙන්න ඕනේ තමයි. ඒකට හමුදාව ගෙනල්ලා ඩිසිප්ලින් කරන්න ඕනේ කියනක මම කොයි අතනකවත් මම පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් තමයි. ඒ වගේ තමයි අපි දකිනවා මේකෙන් වෙන්න යන දේවල්. Quality of education ඇත්තටම අඩු වෙන්න යනවා. මොකද මේකෙන් ඕන ඕන කට්ටියට ඕන ඕන කිසිම මොනිටරින් ප්‍රොසෙස් එකක් නැතුව ඔය මොනවා කිව්වත් යන්න කිසිදු මොනිටරින් ප්‍රොසෙස් එකක් නැතුව තමයි මේ උසස් අධ්‍යාපනය සිදු වෙන්නේ යන්නේ. කැමැති විදියට ඩිග්‍රී කරයි, කැමැති විදියට පන්ති තියෙයි. අපි දකිනවා මේකේ මේ යන විදිය අනුව දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එකේ පළවෙනි PhD හෝල්ඩර් අද අපේ ඉන්න ෆොරින් සෙක්‍රටරි මිස්ටර් කොළඹගේ. එතුමාට තමයි කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එකේ තියෙන පළවෙනි මේ PhD එක. ඉතින් එහෙම PhD දෙන්න යනවා නම් ඉදිරි අනාගතයේදී මට නම් පේන විදිහට මේක මිලිටරි එකේ ඉන්න ඉහළ නිලධාරීන් ඔක්කොටම PhD දෙන්නත් දන්නේ මේක පටන් ගන්න. මොකද මේ රට මිලිටරයිසේෂන් කරගෙන යන විදිහට හමුදාවේ ඉන්න ඉහළ නිලධාරීන් ඔක්කොටම PhD දීලා මිලිටරි ආණ්ඩුවක් එන කාලෙක නැත්තම් ඊළඟ ආණ්ඩුව එනකොට ඇමතිවරු ඔක්කොම මේ PhD හෝල්ඩර්ස් ලයි. දැන් මේ PhD ගන්න බැරි අයට PhD දෙන්නත් දන්නේ මේක පටන් ගන්න තියෙන්නේ. ඊට අමතරව අපි තව බලන්න මොකද මේ ඇත්තම ලැජ්ජයි. ලංකාවේ තියෙන අධ්‍යාපන තියෙන රේටින් ස්ටැටිස්ටික්ස් ගත්තම ඇත්තම ලැජ්ජයි. දැන් බැලුවොත් එහෙම සිංගප්පූරුවේ තියෙන නැන්යන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි මං හිතන්නේ. නැන්යන් ඉන්ස්ටිටියුට් එක තමයි ආසියාවේ පළවෙනි තැන තියෙන්නේ. ඒ කියන්නේ යුනිවර්සිටි රෑන්කින්ග්ස් වලින් නැන්යන් යුනිවර්සිටි ලංකාවේ ආසියාවේ පළවෙනි තැන තියෙන්නේ. මම බැලුවා හොයලා බැලුවා අපේ මේ යුනිවර්සිටි රෑන්කින්ග්ස් මම දැන් 200 ගණන් වලටත් එහා තියෙන්නේ. කොහොමත් පළවෙනි 50ෙත් නැහැ, පළවෙනි 100ෙත් නැහැ. කොළඹ යුනිවර්සිටි එකත් නැහැ, පේරත් නැහැ. දැන් මේ විදිහේ තව එකක් ආවොත් එහෙම ලංකාවේ ඉගෙනගෙන වෙන රටකට ගිහිල්ලා PhD එකක්වත් කරන්න යන මාස්ටර්ස් එකක්වත් කරන්න යන එකේ පිළිගැනීම මොකද්ද? ඉතින් මේක ගැන අපි තාම තුනන්දුවෙන් හොයලා බලන්න. මොකද මේ විදිහට ඕන ඕන විදිහට ඩිග්‍රී දෙන්න ගියොත් එහෙම කිසිම පිළිවෙලක් නැති විදිහට ඩිග්‍රී දෙයි. ලංකාව ඉගෙනගෙන යන ළමයට පිළිගැනීමක් ජාත්‍යන්තරෙත් නැති වෙයි කියන එකත් මම මේ අවස්ථාවේ අනිවාර්යෙන් කියන්න ඕනේ. ඒ වගේම තමයි මට දැනගන්න අවශ්‍යයි. මොකද සාමාන්‍යයෙන් ඩිෆෙන්ස් එක ගැන අපි මොන හරි එක ප්‍රශ්නයක් අහපු ගමන් කියනවා ජාතික ආරක්ෂාවට මේක අනතුරක් කියන්න බෑ. ඔන්න ඔක තමයි අපිට කියන්නේ. ඉතින් අපිට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ටවත් දැනගන්න බෑ මොනවාද ලංකාවේ තියෙන මේ ආරක්ෂා ඩිෆෙන්ස් එකේ ප්‍රතිවේ ටක් ගාලා කියයි ද්‍රවිඩ ජාතික සම්දානේ මන්ත්‍රී අන්න කොටි අහනවා ඩිෆෙන්ස් ප්ලෑන් එක ගිහිල්ලා කියන්න වෙන්නේ නැති කියලා. ඒක නෙමෙයි. මා ශ්‍රී ලාංකීය පුරවැසියෙක්. මටත් දැනගැනීමේ අයිතියක් තියෙනවා මොකද්ද මේ ලංකාවේ තියෙන ඩිෆෙන්ස් පොලිසිය කියලා. මොකද අද බැලුවොත් එහෙම ඩිෆෙන්ස් පොලිසිය මම මොකටද කියලා අහන්නේ. මට මතකයි මම නිවුස් එක කියෙව්වා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ අවසාන කැබිනට් එකේ 2019 ශ්‍රී ලංකා ඩිෆෙන්ස් පොලිසි කියලා එකක් පාස් වුණා. හරි සබ්මිට් කරා. දැන් අදටත් ලංකාවේ තියෙන්නේ මෙන්න මේකද ඩිෆෙන්ස් පොලිසිය කියලා මම දැනගන්න ඕනේ. මොකද මේ මිලිටරි එක ඩිෆෙන්ස් පොලිසි එක ඩිෆෙන්ස් මිනිස්ට්‍රියෙන් කරන මේ වී ගබඩා කරන එකේ ඉඳන් මේ රටේ මේ හෙල්ත් ඔතොරිටිස් බලන එක ඉඳන් ඔක්කොම මේ ඩිෆෙන්ස් පොලිසියේ තියෙන දේවල්ද? ඒ කියන්නේ ලංකාවේ ආරක්ෂාව හා සම්බන්ධ පොලිසිය එකේ තියෙන දේවල්ද? මොකද අපි දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. මුම්තාස් මහල් කියලා තිබ්බා ස්පීකර්ස් ඕල්ඩ් හවුස් කොල්ලු පිටේ තියෙන ලස්සන බිල්ඩින් එක. ඒ මුම්තාස් මහල් එක අරගෙන ඒකේ ඩිෆෙන්ස් කොලෙජ් එකක් පටන් ගන්නවා කියලා මම දැක්ක මාධ්‍යයේ. දැන් අපි මේ මාධ්‍ය දකින්න තමයි කියන්නේ. මොකද අපිට වෙන තොරතුරු ගන්න තැනක් නැහැනේ. ඉතින් දැන් මේ මුම්තාස් මහල් එක අද මොකද වෙලා තියෙන්නේ? මුම්තාස් මහල් එකේ ඩිෆෙන්ස් මම ඊයේ පෙරේදා යනකොට දැක්ක තාම මේ බිල්ඩින් එකේ හිමම තමයි තියෙන්නේ. ද මුම්තාස් මහල් එකේ පටන් ගත්ත එකවත් තාම කරලා නැහැ. ඊට අමතරව තියෙනවා සපුගස්කන්දෙත් තියෙනවා ඩිෆෙන්ස් ස්කූල් එකක්. ඒකේ මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. මම දන්නේ නැහැ. හැබැයි ඒ වගේ දේවල් වෙනවා නම් ඒක හොඳයි. ඩිෆෙන්ස් එකේ හමුදාව ඉන්න අයට, මිලිටරි එකේ ඉන්න අයට, ඒකේ තියෙන ඉගෙන ගන්න අවශ්‍ය නම් ඒකේ කරන්න කැමති නම් අපි ඒකට විරුද්ධ නැහැ. මොකද ඩිෆෙන්ස් පොලිසිය කනෝ ඒගොල්ලන් කැමති විදිහට ඒගොල්ලන් ට්‍රේන් කරන්න පුළුවන්. දැන් අපිට මේකේ බැටළුව තියෙන්නේ ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එක යටතේ සිවිලියන්සටත් උගන්වන්න යන එක ගැන තමයි අපිට මේකේ ගැටලුව තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි මම දැක්ක අර කටුබැද්දේ ඉංජිනේරු ආයතනයෙන් අර වාහන වගේක් රෙනොවේට් කරලා ඩිෆෙන්ඩර් වගේක් දාලා හොඳයි. ඒ වගේ දේවල් තව තව වොකේෂනල් ට්‍රේනින් දෙන්න හමුදාවේ ඇයට හමුදාවේ ඇතුලේ තියෙන වැඩ කටයුතු කරගෙන යන්න අපි ඒවලට විරුද්ධ නැහැ. මේ සිවිල් ඒ කියන්නේ සිවිලියන්ස් ලාගේ এডুকেෂන් එකට අත තියන්න එන්න එපා කියන එක තමයි කියන්නේ. ඒ වගේම තමයි මට තව ගැටලුවක් තියෙනවා අහන්න. අපේ 2009 යුද්ධිවරුණන් පස්සේ ඉඳන් 2018 වෙනකල් World Bank Statistics වලට අනුව ලක්ෂකින් වැඩි වෙලා තියෙනවා හමුදාව. ලංකාවේ හමුදාවේ ස්ට්‍රෙන්ත් එක ලක්ෂකින් වැඩි වෙලා තියෙනවා.
අපි මාසිකව ඩොලර් 1 හමුදාවේ සොල්දාදුවෙක්ගේ පඩි ඇවරේජ් 50000ක් මොකද ඒකත් අගේ නහන්න බෑ දන්නේ නැහැ මොකද ජාතික ආරක්ෂාවට ඒක ගැටලුවක් කියලා ඒවා කියන්නෙත් නැති වෙයි මොකද මම පල්ලේ ලයිබ්‍රරි එකකින් උත් ඇහුවා ඒක තාම මාස 3ක් වෙනවා තාම පිළිතුරක් දීලා නැහැ පඩි කොහමද කියලා දැනගන්න ඉතින් so I have to assume what the salaries would be so 317,000 let's say on average a soldier is paid a minimum of 50,000 on average that is $75 million per month that is $1 billion per year so now අපි මෙච්චර ඩිෆෙන්ස් එකේ රෙකරන්ට් එක්ස්පෙන්ඩිචර් අපේ සැලරිස් වලට තියෙනවා නම් මම දැනගන්නේ මේ ඔක්කොම අපේ මේ ඩිෆෙන්ස් පොලිසි එකට තියෙනවද කියලා මොකද අපේ ඩිෆෙන්ස් පොලිසි එක යටතේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න මම දකින විදිහට ශ්‍රී ලංකාව තුල ශ්‍රී ලංකා හමුදාවට රණ්ඩු කරන්න මේ ඉදිරි අනාගතේ කවදාවත් අවස්ථාවක් ඇති වෙන්නේ නැහැ I don't think the army will have to fight Sri Lankans if we are to fight we might have to fight global superpowers maybe one day I might live to see that because I am only 30 years old some of you may not but I might live to see that so during that time do you think our defense policy or these soldiers this military is adequate or is that why you are preparing for that the එහෙම අපේ හමුදාවේ strength එක වැඩි කරනවා නම් අපේ coastal areas අත් වැඩි ගන්න වෙනවා නාවික හමුදා වැඩි ගන්න වෙයි අපිට තියෙන වෙයි coast එක බේර ගන්න නාවික හමුදායෙන් තව කට්ටිය දාන්න මොකද ලංකාව ඇතුලේ රණ්ඩුවක් නැත්තම් පිටින් ඇවිල්ලානේ රණ්ඩු ගන්න I just want to know these things because who are we planning to fight somebody with so many recurrent expenditure ඒ වගේම තමයි චෙන්කලඩි වල මම විශේෂයෙන් කියන්න ඕනේ මේ චෙන්කලඩි වල තියෙනවා මේ අලුතෙන් පටන් අරන් මේ හමුදාවට shooting range එකක් ඒ කියන්නේ practice කරන්න මේ shooting range එක තියෙන්නේ කිරිහරක් යන පාරක ඒ කියන්නේ it's not gazetted but කිරිහරක් යන එක ඔය කිරිහරක්ට ඒ කිරිහරක්ට පුළුවන් ද shooting range එකේ හමුදාව ප්‍රැක්ටිස් කරන තැන කෝකද නැද්ද කියලා බලබල හැංගි හැංගි යන්න ඕන තරම් ඉඩම් තියෙනවා දැන් ඔය වගේ දේවල් මං අහන්නේ මේ defense policy එක හරහා ආපු ඒවද කියන එක තමයි මගේ ගැටලුව දැන් මේකට සාමාන්‍ය තත්වයක් අනුව මේ කොතලාල defense university bill එක ගෙනත් තිබ්බනම් අපි දකිනවා GMO එක පාර්ට බැහැලා කෑ ගහලා හූ තියලා රණ්ඩු කරලා වතුර ගහලා students දකින්න පුළුවන් හැබැයි මේ covid කාලේදී ඒ බ්ලන්ට් ඒ සීමා කරලා එළියට බහින්න බැරි කාලෙක මේ වගේ පණතක් ගෙනල්ලා තියෙනක ඉතාමත්ම තරයේ හෙලා දකින්න ඕනේ මොකද රටක් ඇතුළත ඒ රටේ ඉන්න ජනතාවට දෙන්න ඕනේ මේකට විරුද්ධත්වය පෙන්වන්න. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ අවුරුද්දකට මම දරන විදිහට A level exam එක ලියනවා ලක්ෂ 3ක්. ඒ ලක්ෂ 3න් 40000ක් විතර තමයි මං හිතන්නේ යුනිවර්සිටි ලංකාවේ හම්බ වෙන්නේ. ඒකේ තව 12000ක් විතර යනවා පිටරට. ගිහිල්ලා පිටරට ෆොරින් ඩිග්‍රියක් අරන් එනවා. ඒකටත් අපිට ඩොලර් මිලියන 400ක් විතර අවුරුද්දට අපේ ෆොරින් එක්ස්චේන්ජ් වියදම් වෙනවා. We have to train our people. දැන් මේ ලක්ෂ තුන යුනිවර්සිටි යන්න බැරි අයට මේ වගේ ට්‍රේනින්ග් දෙන we have to make it professional we have to bridge the gap අද ડોක්ටර් කෙනෙක්ගේ පඩියයි ඉලෙක්ට්‍රිෂන් කෙනෙක්ගේ පඩියයි අතර ලොකු වෙනසක් තියෙනවා විදේශ රටවල එහෙම නැහැ මොකද ඒගොල්ලන් vocational training දීලා ඒගොල්ලන් මේ ටෙක්නික් එක මිනිත්තු දෙකක කාලයක් තියෙනවා බොහොම ඉස්සුති ඒ ටෙක්නික්ස් වල ඒගොල්ලන්ට පුරුදු කරලා that is a profession so ඒක නිසා අපි we have to adapt instead of coming up with these defense universities and all sorts of things to you know give your friends phds what you all should do is you all should adopt a mechanism where more people can have access to education look at countries like australia I mean there is a loan system called hecs you know where students get loans and they can study so you can increase your university system those who earn above a certain income will have to repay the amount that cost for their education the others don't have to pay So we have to look at more progressive ideas like this rather than coming up with silly ideas to bring the higher education system also under defense now having said that thayakatta de ada madakalapo district vitharan neme uttur naginhira dossara mahatwarunta loku hingayak tiyena mama danna taramen pitarata viswavidyala wala gilla dossa exam liyala ewilla ada godak aya innwa මේ ડોක්ටර්ස් ලා හැටියට මෙහෙ මෙහෙ මේ ඒගොල්ලන්ව ඇතුල් කරගන්න බැරුව it's a while the honorable minister is here while the honorable minister is here I don't know if it comes under his purview but
expedite this process. You know, make them here Lanka exam. Yeah, clear. No, no. Ekal liyan na the neglan training. The training. Them kuda apay pate dostara kene knatu attendant kene game pandal gan na thoda apito honda pitra thagi hillier mang attendants sa hellot lakkaran ei mang kene dostara kene kinnu kota. ඒ දොස්තරට උගල හරි පත්වීම ලබා දීලා නැති ස්පිරිතාල වලට ගමේ ස්පිරිතාල වලට අවුරුදු 5ක් ට්‍රාන්ස්ෆර් නැහැ කියලාත් යවන්න. එතකොට ඒ ගමේ ස්පිරිතාලේ හරි ඒගොල්ලන් වැඩ කරයි. The last thing that I would like to say is that what Sri Lanka has come to is so terrible. The මේ වගේ මේ 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 වගේ දේවල් ගැන හිතන්න නැතුව I would like to say something from the Reporters Without Borders article. RFS RSF 2021. Yes, I'm finishing මේක කියලා මම අවසන් කරන්නම් බොහොම ස්තුතියි. Press freedom predators gallery දැන් මේ press freedom predators එකේ අපේ ශ්‍රී ලංකාවෙත් අපිට හිතුවලා තියෙනවා මේ තනක් අපේ ජනාධිපතිතුමා press point of order ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කර පරිදි මමත් යුදහම්දාව හිටපු නිලධාරියෙක් වශයෙන් උත් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලැබපු නිලධාරියෙක් හැටියටත් එතුමා මේ නිජබිම් සංකල්පයේ මත ලංකාවේ දමිළ නිජබිමක් බිහි කරන්නට කැසකවන මන්ත්‍රීවරයා අපේ ඉන්න මම කියන්න එකක් එකක් තේරුම් ගත යුතුයි සෝ මම කියපු විදිහට මන්න දැක්කද ටක් ගාල නැගිටලා කිව්වා මේව ගැන කතා කරපුවන් අන්න නිජබිම දෙමළ නිජබිමටයි ඉසසද්ද වනේ මොකද්ද තියෙන සම්බන්ධතාවය ඔබතුමා හමුදාවේ හිටියට මෙතන හමුදාව ගැන කවුරුත් කතා කරේ නැහැ මෙතන උසස් අධ්‍යාපනය ගැන කතා ගන්නෙ ඔබතුමාගෙන් මම අහනවා අඩුම ගානේ මේ කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි බිල් එක ඔබතුමාට කියෙව්වද එන්න කලින් මාසමන්තකමත්තුමා ඔබතුමාගේ කතාව අවසන් කරන්න නෑ ඉතින් ඔබතුමිය යාව ඩිස්සබ්ද කරන කතාව අවසන් කරන්න කොහොමද මම කතා ගන්නෙ මට පුරුදු නෑ ඔහම කෑ ගහලා මට අන්න ඔන්න ඔය මාසමන්තකමත්තුමා අපි කාලයත් එක්ක ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ හරි හරි මේ ප්‍රෙස් ෆ්‍රීඩම් ප්‍රෙඩේටර්ස් කියන ආටිකල් එක 100%ක් හරි press freedom predators එකේ තියෙනවා මාධ්‍යයට නිදහසක් නැතිනේ කොහොමද පාර්ලිමේන්තුවේ අවසන් කරන්න මන්ත්‍රීතුමා අදහස් ප්‍රකාශ කරන්න නැතිකොට අපේ ජනාධිපතිතුමාගේ නම දාලා තියෙනවා මේ ප්‍රෙඩේටර් කෙනෙක් කියලා ඔබතුමාලා වගේ කට්ටියගේ මේ රෝහිත අධ්‍යක්ෂ ආදර මැතිතුමා ඔබතුමාට මිනිත්තු 20ක කාලයක් තයිම වෙන්න යන්නේ the news reporter වාරණෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය